ඉතාමත් විශාල අභියෝගයක්. ඒනක් දැන් ටීම් එකක් වශයෙන් මම ඒකලන්ට කියලා තියෙන්නේ අපි ටීම් එකක්. ඉතින් අපි තේරුණ ටීම් එකක් මම දන්නවා අපේ නම මේ 8 දෙනෙක් 9 දෙනෙක් විතර නෑ වගේ එතන පේන්නේ. මේ ඇත්තටම පේන්නේ ඒනත් එහෙම වුණාට ඒක මම ඒකලන්ටත් අරගන්න කියලා තින්නේ අභියෝගයක් හැටියට. මොකද මේවැනි අවස්ථාවලට තමයි අපි ඉන්නේ. මොකද ක්‍රිකට් ගහන්නේ අපි මෙවැනි අවස්ථා නිසා තමයි. දැන් මේ වගේ දැන් මේ ටීම් එකයි ඒ ටීම් එකයි අපි කම්පෙයර් කරුවොත් ඒගොල්ලන් නිකන් යෝධය වගේනේ. ඉතින් අපි 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 යෝධ නැති වුණත් අපි බලන්නේ එවැනි ටීම් එකක් පරද්දන්නයි. ඒක අපේ ලොකුම චැලෙන්ජ් එක. ඒත් එක්කම එවැනි දෙයක් කරන්න කරලා තිනවා මේ ටිස්ලා කරන්නත් පුළුවන්. මොකද අපිටත් තියෙන්නේ ටීම් එකක්, ඒගොල්ලන්ටත් තියෙන්නේ ටීම් එකක්. හැකියාව නිසා ඒගොල්ලන් මෙතන ඉන්නේ. ඉතින් ඒ හැකියාව හරි. නම දෙනෙක් හිටියා, ඒ නම දෙනා නැහැ. ඒුණත් මේ අය ඉන්නේ ඒ ප්ලේස් එක ගන්නනේ කවදා හරි. ඉතින් මෙන්න චාන්ස් එක. හරි. ඉතින් මම හිතනවා මේක හොඳ චාන්ස් එකක්. අපිට ඒගොල්ලන් එක කම්පීට් කරන්න ඉස්සෙල්ලා කම්පීට් කළා. දැන් අපි කොහොමද අපි වර්ල්ඩ් කප් එකේ ඉංගලන්තේ පැරද්දුවේ කොහොමද? ඒගොල්ලන්නේ චැම්පියන්ස් ලැබුණේ. ඉතින් ඒගොල්ලන් චැම්පියන්ස් ලැබුණාට අපි කොතනද හිටියේ? ඒගොල්ලන් කොතනද? ඒගොල්ලන් නම්බර් 1 ටීම් එක අපි 8 නැත්තම් 9 හිටියේ. හරි. ඉතින් ඒත් එක්කම ඉතින් ඒකත් එක්ක සංසන්දනය කෙරුවොත් මම හිතනවා අපිට හැකියාව තියෙනවා ඒගොල්ලන් එක කම්පීට් කරලා හොඳට කරන්න. හතුරුසිංහගේ සැලැස්ම මම හිතන්නේ ඉතාමත් හොඳ සැලැස්මක් තිබ්බයාට. ඒ වුණත් කිසි වෙනසක් නැහැ. මම හිතන්නේ සැලැස්මෝල් මම හිතන්නේ එක හා සමානයි. ඒුණත් කරන විදිය අපි ඔයා කරන විදිය වෙනස්, මං කරන විදිය වෙනස්, ඔයා කරන විදිය වෙනස්, ඔයා ඉන්ටර්විව් කරන විදිය වෙනස්, මෑ ඉන්ටර්විව් කරන විදිය වෙනස්. එවැනි දේවල් තමයි මේ මම හිතන්නේ අපේ පොඩි වෙනසකට තියෙනවා නම් එච්චරයි. ඔව්, මම හිතන්නේ මානසික වශයෙන් ඒකලං අපි කතා වුණා එන්න ඉස්සෙල්ලා අපි ආයමත් උන දේවල් ගැන කතා කරන්නේ නැහැ කියලා. උන දේවල් වුණා. උන දේවල් වුණා. මම දන්නවා ඉතින් අපිත් ආවේ ඒ වගේ මේකකින් ආවේ. ඉතින් ඒ උන දේවල් වුණාට අපි ඒක ගැන හැමතිස්සෙම අපි ඒක ගැන කතා වුණොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක අපේ යටිහිතේ නැත්තේ නෑ. එනත් ඒක අපි සාකච්ඡා කරන්නේ මොකද ඒකෙන් එච්චර හොඳ දෙයක් වෙන්නේ නැති නිසා. ඉතින් මුළු ටීම් එක මේ ගැන දන්නවා. ඉතින් ඒ ගැන අපි ඔක්කොම කතා වුණා. එච්චරයි. ওই මම දන්නවා ආරක්ෂාව ඉතාමත්ම හොඳ විදියෙන් ඒගොල්ලන් කරලා තියෙනවා. එුණත් කාටවත් 100%ක් ආරක්ෂාවක් දෙන්න බෑ කියලාත් මම දන්නවා ඒක. ඒක මුළු ලෝකෙම එහෙමයි. මෙහෙද ඉන්දියාවේද ඊශ්‍රායලෙද කොහෙවත් දෙන්න බෑ ඒක. එුණත් ඒක දන්න නිසා අපි ඒ ගැන කතා කරන්නේ. ඒක ඇරිය ටිකයි. ඉතින් අපි ඒ ගැන ටිකයි දන්නේ. කොළපාටට තිබුණා. මම හිතනවා ඒක හොඳ ODI මේකක් වෙයි කියලා. එහෙම මං කියන්නේ නැහැ. මොකද එහෙම නෙවෙයි මම හිතන්නේ. මුල්ම බැට් කරුවොත් මැක්සිමම් ගහන්න ඕනේ. ඒ 350ක්ද ඒ 250ද ඒක මම දන්නේ නැහැ මේ මොහොතේ. ඉතින් අපිට පුළුවන් හැකියාවෙන් ඒක කරන්න. දැන් කියමු ඕකේ පොටෙන්ෂල් එක 300 නම් එනත් අපි ගැහුවේ 250 නම් ගේම අතරින් නැහැ අපි. අපි කියනවා රයිට්. අපි ගැහුවේ 250යි අපි ඒකලන් අවුට් කරමු ඒට මේ අඩුවෙන්. එහෙමයි අපි යන්නේ. ඒක එක්කෙනෙක්ට දෙන්නෙක්ට කියලා මම බාර දෙන්න හැම එක්කෙනාම ශ්‍රේෂ්ඨයි. හැම එක්කෙනාම ගෙම්ම එක්ස්ෆැක්ටර් එකක් තියෙනවා. ඒ එක්ස්ෆැක්ටර් එක එදාට අරන් ආවනම් ඒකයි දැර්සන. මම හිතන්නේ ඒකලන්ගේ නම් දැක්කොත් විශාල නම් නේ. ඉතින් අන්දන්නේ මේ කොහොමද සිංගලින් මම කියන්නේ කියලා. එුණත් කියන්න පුළුවන් අපි ඒක නියම් යෝධ ටීම් එකක් වගේ එක ගහන්නේ අපි. එුණත් අපි ලෑස්ති ඒ යෝධ ටීම් එක පරද්දන්න. එහෙමයි මම දාන්නේ එහෙමයි. අප ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.